අපේ රස YouTube channel එක නැරඹීමට ඇවිල්ලා ඉන්න ඔයාලව ආයිබෝන් කියලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද පෙන්වන්න යන්නේ කොහොමද දොඩම් ඉදිරුව පහසෙන් අපේ නිවසේදීම පිළිල කරගන්න කියලා. ඉන්දියාව, මැලේසියාව, ශ්‍රී ලංකාව වගේ රටවල් වල පහසෙන් වැවෙන පැංගිරි කුලියට අයත් මේ දොඩම් විවිධ ප්‍රභේද දක්නට ලැබෙනවා. ඇඹුල් දොඩම්, පැණි දොඩම් වගේ විවිධ ප්‍රභේද. ඉතින් මේකෙන් ඇඹුල් දොඩම් කියන දොඩම් වර්ගයේ තමයි මම අද වීදුරක් හදන්න යන්නේ. ඉතින් ඒකට මේ මම කදාගත්ත දොඩම් කීපයක් තියෙනවා. ඒකෙන් මම ඉදුණු ගෙඩිය පොතු මේ විදිහට ඉවත් කරගන්නවා. මේකේ පැංගිරි ගතිය අඩු කරගන්නවා. මේක කපලා අයින් කරාම නැත්තම් මේකේ ඉස්මවල මේ පැංගිරි ගතිය නිසා තිත්ත ගතියක් එන්න පුළුවන්. ඉතින් මේ දොඩම් ගත්තම ඇස් පෙනීම වර්ධනය කිරීමට ඉවහල් වන විටමින් ඒ, සම පැහැපත් කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් වන විටමින් ඊ අන්තර්ගතයි. ඒ වගේම ශක්තිය, මේදය, ප්‍රෝටීන්, පොටෑසියම්, කැල්සියම්, බීටා කැරොටීන් වැනි සංඝටකත් බහුලයි. ඉතින් මේ දොඩම් වීදුරුවක් දවසට පානය කරනවා නම් හෘද ස්පන්දන වේගය පාලනය කරනවා වගේම රුධිර පීඩනය අවම කර කොලෙස්ටරෝල් මට්ටමද අඩු කරගන්න පුළුවන්. ඒ නිසා අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය හොඳින් පවත්වාගෙන යාමට ඉවහල් වෙනවා. මේ විදිහට දැන් මම දොඩම් ගෙඩිය දෙකට කපා ගත්තා. පොතු ඉවත් කරගෙන ඊට පස්සේ මේ වගේ කුඩා ප්‍රමාණයේ අත්මැසිමක් මම පාවිච්චි කරනවා. ඉතින් ඕගොල්ලන්ට මේක වෙළඳපළේ පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. දොඩම් දෙහි වගේ දේවල් මිරික ගන්න. ඊට පස්සේ මේ දොඩම් බෑ මේ විදිහට දාලා මම මේක ඉස්ම ටික මේ භාජනයකට මිරික ගන්නවා. මේකේ ඇට රේණු ඉවත් කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ මේකෙන් පැංගිරි විතරයි භාජනයට එකතු වෙන්නේ. මේ ඉස්ම ටික මේ විදිහට මිරික ගන්නවා. ඉතින් මේ වගේ දොඩම් වීදුරුවක් අපි දුර ගමනක් යනකොට යන්න කලින් බීලා යනවා නම් අපිට නිරන්තරයෙන් එන පිත රෝග නිසා ඇතිවන වමනේ වළක්වා ගන්න හොඳ ආයුර්වේද ප්‍රතිකර්මයක්. ගමන් මහන්සිය, විඩාව, තිබහව, තිබහගතිය අඩු කරගන්නත් මේක අයිස් කැට ටිකක් දාලා බොන්න ගන්නත් පුළුවන්. දැන් යුස ටික මිරිකගෙන ඉවරයි. ඊළඟට මම කරන්නේ මේ දොඩම් වීදුරුවකට අවශ්‍ය සීනි සහ ලුණු වෙනම භාජනයකට දාගන්නවා. සීනි හැඳි එකහ මාරක් විතර දාගත්තා. මොකද එක දොඩම් වීදුරුවක් තමයි හදන්නේ. පැණි දොඩම් නම් මෙච්චර සීනි ඕන වෙන්නේ නැහැ. ඇඹුල් දොඩම් නිසා මම හැඳි එකහ මාරක් දාගත්තා. ඊළඟට ලුණු කුඩු තේ හැඳි කාලකටත් අඩුවෙන් අවශ්‍ය ප්‍රමාණයට දාලා ඒක වෙනම වීදුරක තමයි දැන් තියෙන්නේ. ඊට පස්සේ මං වීදුරට වතුර එකක් පුරවලා අවශ්‍ය වතුර ප්‍රමාණය මේකට දාගන්නවා. නැත්තම් වතුර වැඩියෙන් දාගෙන මේක බොන්න අපහසු වෙන හින්දා මම වීදුරේ මැනලා වතුර වීදුරුවක් දාලා අර ලුණුයි සීනි දාපු එකේ මේක හොඳට මිශ්‍ර කරගන්නවා. මොකද ඇඹුල් දාපු එකට දැම්මොත් මේක මිශ්‍ර වෙන්න යන වෙලාව වැඩි වෙනවා. ඉතින් මේක මේ විදිහට මිශ්‍ර කරගෙන ලුණු, වතුර සහ සීනි අඩංගු මිශ්‍රණය ඉස්සෙල්ලා මිරික ගත්ත දොඩම් යුෂ එකත් එක්ක මේ විදිහට කලවම් කරගන්නවා. දැන් පහසෙන් දොඩම් වීදුරුව හදාගත්තා. ඊළඟට මම මේක වීදුරට දාගන්නවා. දැන් මේකේ තවත් රස වැඩි කරන්න මම ගම්මිරිස් කුඩු ස්වල්පයක් මේ විදිහට දාගන්නවා. ඊටාම අඩු ප්‍රමාණයක් තමයි දාගන්නේ. දාරා එකක් පොඩ්ඩක් කලවම් කරගෙන මේක බීමට ගන්න පුළුවන්. ඉතින් අදත් අපේ රස YouTube channel එක නරඹන්න පැමිණි ඔයාලට සුබ දවසක්.